ගාසාතීරේ විශාලතම රෝහල වෙන අල්ශිාරෝහල දරුණු අර්බුදයකටම හුණ දෙනවා. උග්‍ර ඉන්දනෙහින්ගේ විදුලි බල ප්‍රශ්නය බෙහෙත් හින්ගේ මෙ සියලු කාරණා මැද මේ වන විට එම රෝහල සඳහා අවශ්‍ය කරන වෛද්‍යමය උපකරන සහ සහනාධාර මෙ වනවිට ඊශ්‍රයිල් හමුතා විසින් ලබා දෙන ආකාරයැයි ඔබ මේ දකින්නේ. ෙේ තත් ිා රෝහල මේ වනවිට හමස් ්‍රස්තයින් විසින් තමන්ගේ ත්‍රස්සවාදී කටයුතු සඳහා භාවිත කරමින් මනුෂ්‍ය පලිහක් භාවිත කරමින් සිටන බවට තොරතුරු වාර්තාාව වේතිබුණා. ිා රහලක්ටදති විශේෂත්කම් දැඩිසත්කාරයකේ හදිසි ප්‍රතිකාර ාහිරෝගී අභ්‍යන්තරවෛද්‍ය මාතෘු ඒකයාදී විශේෂිත වුණු සේවන් රැසක් සපේන රෝහලා ඇඳන් හත්සියක දහරිතාව කින්යුතු මේේ ගොඩනැගලි පහකින් සමන්විත වනවා. මෙ ඔව දකින්නේ එම රෝහල සඳහා අවශ්‍ය කන වෛද්‍ය උපකරන ඉශ්වායිල හමුදාවන් විසින් සම්පාදනය කරනාකාරයයි. විශේෂෙන්ම මාතෘ සේවා සහ ප්‍රසව නාරිවේද ඒකයමහිසු විශේෂී වනවා. විශේෂෙන්ම මේ වනවිට මේ ප්‍රදේශ ආශ්‍රිතව ත්‍රස්සවාදීම් තවදුරටත්න් ත්‍රස්සවාදී ක්‍රියාකාරකම් සිදුකරන අතර මේ ඔබ දකින්නේ එවැනි හඳුනා ගැනීම්. ඔවුන් දිගින් දිගටම රෝහල ආශ්විිතව උමන් පද්ධති භාවිතකරමින් තමන්ගේ ත්‍රස්ත ක්‍රියාවල නියලෙමින් සිටින බව, ඉස්ශ්‍රයිල් ආරක්ෂකංශනිේදනය කරන්නේ. එලෙසම මේ ආශ්‍රිතව ඔවුන්ගේ පන්තිකාමර හමමාස් ත්‍රස්වවාදීන් භවිත කලද පුහුණු මධ්‍යස්ථානමය සියල්ලම මේ ආශිතවස්ථානගත කරමින් ශිෆා රෝහල ආරක්ෂාව මැද ත්‍රස්වවාද කටයුතු ඕන් ක්‍රාත්මක කරමින් සිටිනු බයි නිවදනය කරතිබෙන්නේ. රෝහලි ප්‍රධහන ව අ්‍යක්ෂ වයිද්‍ය මොහොමද අල් සලාමයා ප්‍රකාශ කර තිබුණේ සාමකාමේ කාලාවලද ඒ ගාසාතරය හොඳම රෝහල ලෙසහඳන් වන බයි. ජා්‍යන්තර කීර්තියක් සහිත ශික්ෂණ රෝහලක්බන මේය, සියලු අවශ්‍යතාවලින් සම්පූර්ණ එකක් බව ඔහු ප්‍රකාශව කරතිබුණා. නමු මේ වනවිට අවම වශයෙන් මලසිරු එකසිය විස්සක් පමණ සමූහ මිනිවලක මිහිදන් කිරීමෙන් කටයුතු සිදුවන බවත්න් මේ වනවිට රෝහලේ විසබීජ පැතිරීම වලක්වාලීම සඳහයම සමහ මිනිල් ක්‍රියාවලිය දදිියත් කන්න බවත් ඔවුන් සඳහන් කරතිබෙනවා. එබගේ මතමයි මේ වෙද්දි මලසිරු අසූුවක් එකය විසර අමතරව තවත් මේ සමූහ මිනිවලේ මිහිදන් කලබයි. අල් ශිා ෝහල ගත්ිටදයේ හම සංවිධහනය විසින් පානය කරලබන ගාසා සෞඛ්‍යමාත්‍යයන් ශේයට අනක්තු වන රෝහලා. මෙම රෝහල් ගත්තටද දැනට රෝගින්ග අපිට නොෑම්බර දහතුන් වනතින ඇස්තමෙන් තුරෝගින් සංකයබ හයිසිය පනක් ලෙ සටහන් වුණා. මගේම වකු වඩු රෝගින් පනස්තනෙකුද. ඉන්කිට තුළ තවමත් දරුවන් තිස් හයදනෙකු සහ. මෙහහි දැඩිසත් කාරයක ේතු රෝගින් විසි හයදනක ටින වත් ෝහල් ෛද්‍ය වෘත්තකින් හත්සයක් පමණ හිසේවේ කරමින් සිද පපටත් තොරොතුරු වාර්තාාවනවා. කේවත් ගොඩ නගලිදක සි රෝගින් ඉපරරි ගොඩනැගලි තුනට යවමන් මේ වනවිට ත්‍රස්ථවා දීකයා කාරම නිසා විශෂ ශ යිල පහරද මස් ලපෑ සිල්ල නි රෝගන් මනට ගොඩනගල මාරුහරන්න සිද වන වට තොතුර වාාන්න. යගේම අවතැන් වුවන් පන්දහසට ආසන ප්‍රමාණයක් රහ ආශිතව රැඳී සිින බටත් මේ වෙද්ධ වාාරථාවබනවා. තහස් කණන් ජනතාව මේ වනට රෝහල ආශිත භූමිල රැඳී සිටමින් ෝහල ආරක්ෂාාවීම තුළ තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ක්‍රියාාවල නිරතවෙමින් පවතිනවා. රෝහ ආශිතව ශල් වැඩි ප්‍රහරෙල්ල බෙනවා ඒ වගේම ඊ එබන විට ත්‍රස්වවාදී, රෝහල ආශිත භූමීන් ඉපත්වන පාර්ශවයන්ට වැඩි තබීීම සිදු කළ බද ඊ ශ්‍රයිල්ල හමුදාවන් විසින් ප්‍රකාශ කරතිබෙනවා. ේ තත් ගාසාතරයේේ අනිෙකුත් ප්‍රදේශවලද මේ වන විට දරුණු සටන් තවදුටත් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම දකුණුදික ගාසාතීරය තුළද අකණ්ඩ සටන් ඊයේ සිටම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. මේ ඔබ දකින්නේ IDඩ එක විසින්කුත් කරති වෙන චායා රූප සටහන්න. මෙසිියල්ලම අපි ඔබට ගෙනෙන්නේ ඊ ශ්‍රයිල් ආරක්ෂක අංශ විසින් තමන්ගේ නිල වෙබ්බඩ වියහරහා පල කරනු ලබනපුුවන්. එ නිසා වැසිියල්ලම අප ගෙන එන්නේ ඔවුන් විසින් පලකිරීමෙන් අනතුරූ වග ඔබ සියලු දෙනාටම අප දැනුම් දෙෙනවා. මීට අමතරව මේ වන විට රුයා ඊශ්‍රයිලයට සහයෝගේ දක්වමෙනුත් ඇතැම් ප්‍රදශල ඊශ්‍රවායිල වෙනුවෙන් විරෝධතා පත්වන යි ශ්‍රයායිලයට සහයෝගගේ පල කරමින් බොහෝ තැන්වල හමසං විධහනයට සහෝගෙන් න් පලස්ථීනය වෙනුවෙන් විධ විධ විරෝධ ක්‍රයත්මක වුණු අතර පලස්තීනයේ ගාසාතීරය තුළ පවතින් අවසරන නතර කරන්න කියලා විරෝධතා පැත්තුරා දැන්නේ ඊශ්‍රායිල්ල වෙනෙන් ුත් ක්‍රාත්මක ව නාආකාරයක් පෙෙන්න්නට තිබෙනවා කෙසේ වෙතා දොලොස් දසකට ආසන්න පිරිසක් මේව විට මරණයයට පත්ව ඇති. අතර සමස්ත ගාසාාතීරය තුළ දරුවන්ගේ මර්ණ සංක්‍යාව පන්දහස ඉක්මවා ඇති බවට මේ වන විට ජාත්‍යන්තරම ධ්‍යවාර්තා කරතිබෙනවා. ඒ නිසා මෙ ඉතාමත්ම දරුණු කේදවාචකයක් බවට පත්වති බෙනවා. දැන් ඊශ්‍රයිල්. විසින් හමා සංවිධානයට අඇත් උමන් පද්ධති විශාල ප්‍රමාණයක් මේ වෙද්දි විනාශකරතිබෙනවා. එනිසා මේ පවතින තත්වය තුළ සබ්පූර්ණ හමාසං විධහනයේම බරපතල ආකාරය විනාශවයකට ලක් ප ඇති ආකාරයක් පෙන්නන තිබෙනවා. එවගේම පලස්තින භූමියද මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.